අපි දැන් ඇවිල්ලා ඉන්නේ ලංකාවේ වැඩිම උසකින් ඉදි කරලා තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගණයට. හරියටම උස කියනවා නම් මුහුදු මට්ටමේ නම් අඩි 4201 උසකේ. මේ තමයි රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය. විදිහට කාසියේ වාසිය බලලා මෙතන තරඟ පැවැත්වුණු ඉතිහාසය හොයාගෙන ගියොත් එහෙම වසර 100කට එහා ඉතිහාසයට අපට යන්නට සිද්ධ වෙනවා. ඇත්තටම නුවරළියට කොයිතරම් සංචාරකයන් ආවත් සංචාරකයන්ගේ තරම් නෙත ගැටෙන තැනක් නෙවෙයි රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය කියලා කියන්නේ. නමුත් ක්‍රිකට් ක්ෂේත්‍රය අය ගත්තොත් එහෙම ඉතාමත් ප්‍රසිද්ධ ජනප්‍රිය තැනක් තමයි රදැල්ල මේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රීඩා සමාජයේ. ඉතින් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා රදැල්ල ක්‍රීඩා සමාජයේ සභාපති චන්දන ලියදපිට මහත්මයා. කැමැති දැනගන්න මේ රදැල්ල ක්‍රිකට් ක්ෂේත්‍රය මම කලින් කිව්වා වගේ බොහොම ප්‍රසිද්ධ ස්ථානයක් ජනප්‍රිය ස්ථානයක් මොන වගේ ඉතිහාසයක්ද තියෙන හොයාගෙන යද්දි. ඇත්තටම මේම ක්‍රීඩා සමාජයේ පටන් ගන්න තියෙන 1856 වගේ ඉතා විශාල ඉතිහාසයකට උරුමුණ කියන තැනක් මෙතන. එතනම් පටන් යුරෝපීය ජාතිකෙන් වැවිලි කරුවන් ලෙස මේ ස්ථානයට පැමිණලා මේ දිබුල මේ ප්‍රදේශයේ උගලන්ගේ වතු පවත්වාගෙන යන යමින් සිටින අවස්ථාවක තමයි ඒගොල්ලන් මේ ක්‍රීඩා සමාජය පිහිටවලා තියෙන්නේ. එතැන් පටන් අද දක්වා ඒ පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා අද අපි මේ ස්ථානයේ ඉන්නේ. දැන් වර්තමානයේ වෙද්දි කොහොමද මේ රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට අන්තර්ජාතික වශයෙන් තියෙන පිළිගැනීම සහ මේ අපේ රටේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තුළ තියෙන පිළිගැනීම? ඇත්තටම මෙම ස්ථානයේ සුවිශේෂී ස්ථානයක්. මොකද මෙම කාලගුණ තත්ත්වය වෙන ලංකාවේ වෙන ස්ථානයක ලැබෙන්නේ නැහැ. නුවරළිය වගේ සීතල පළාතක නුවරළියට කිලෝමීටර් 6ක් වගේ දුරකින් මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. නව ශ්‍රීලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල් එක්ක සංසන්දනය කරනකොට මේ ඒ හා සමානව යන කාලගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි අපේ ජාතික කණ්ඩායමට ඒ එක්ස්පීරියන්ස් එක මේ ස්ථානයෙන් ගන්න පුළුවන්. දැන් අපිට පේනවා බැලූ බැල්මටම ලොකුවට නවීකරණය වෙච්ච එහෙම වටපිටාවක් නෙවෙයි තියෙන්නේ. දැන් ඉදිරි සැලසුම් එක්ක බැලුවොත් එහෙම කොයිතරම් දුරට සංවර්ධන කටයුතු සිද්ධ වෙන්නේ නියමිතයිද මෙතන? මෙතන ඇවිල්ලා දැන් අපි ක්‍රිකට් ලංකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේකට අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ලබාගෙන මේ ස්ථානයේ වටේට පැවිලින්න එකක් ස්ථානගත කරලා මේක අන්තර්ජාතික මට්ටමට කියන්නේ අස්කිරිය පල්ලෙකැලේ දමුල්ල වගේ තත්ත්වයකට ගේන්න තමයි අපේ සැලසුම තියෙන්නේ දැන්.